මේ අපූරු කතාව අපට වාර්තා වුණේ මෙරට ප්‍රධාන පෙළේ නගරයකිනි. අවුරුද්දට අසල්වැසි නිවසකට පුද්ගලයෙකු විසින් රැගෙන ගිය හරි අපූරු තෑග්ගක් ගැන කතාවක් අපට මෙලෙස වාර්තා වුණා. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. ඔවුන් අවුරුද්දට තෑගි දීමට තෝරාගෙන ඇත්තේ බීම බෝතල්ය. මෙම නිවසේ හිමිකරු හොර කසිප්පු විකුණන පුද්ගලයෙකු වන අතර ඔහු පොලිසියෙන් කසිප්පු බෝතල් සැඟවීමට කවරවල දමා කුස්සියේ තබා අලෙවි කිරීම කටයුතු සිදු කර තිබේ. අවුරුදු දාබිරිය අසල්වාසී ගෙදරකට යාමට සූදානම්ව ඇගේ බාලපුතු අමතා පුතේ අර කුස්සියේ ඇති බ්‍රවුන් පේපර් එකකින් ඔතපු බීම බෝතලයක් අරන් එන්නේ යයි පවසා ඇත. කුස්සියට දිව ගිය බාලපුතා කුස්සිය මුල්ලේ තිබූ බෝතලය රැගෙන අසල්වැසි ගෙදරට ගොස් තෑගි ලබා දී පැමිණියේය. පසුදින අසල්වැසි නිවසේ නිවැසියා සිය මිතුරා සොයා පැමිණ ඔබ මාර පොරක්නේ, මම වැලේ වැල් නැතිව හිටිය වෙලාවේ ගෙදරටම බඩු එව්වනේ. අපේ ගෑණි බනින හින්දා මට මේ පැත්තට එන්නත් බැරිවයි හිටියේ යැයි පවසද්දී නිවැසියාට දෙවියන් සිහි වුණාලු. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ දකුණු පළාතෙනි. බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැගෙන යාමට පැමිණි මූල්‍ය සමාගමේ පිරිසට බස් රථය ලබා නොදී පුද්ගලයෙකු විසින් සිදු කරපු හරි අපූරු දෙයක් ගැන කතාවක් අපට මෙලෙස වාර්තා වුණා. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. පෞද්ගලික බස් රථයක් වන මෙය මූල්‍ය සමාගමක ණය පහසුකම් මත ලබාගෙන ඇත. ණය මුදල නිසි ලෙස නොගෙවීම නිසා මූල්‍ය සමාගම මගින් බස් රථය ඔවුන් සතු කර ගැනීමට කණ්ඩායමක් පිටත් කර යවා ඇත. බස් රථ රියදුරා මේ තත්ත්වය කලින්ම දන්නා නිසා බස් රථයේ ජියර් පොල්ල ගැලවීමට හැකි පරිදි සකස් කරගෙන ඇත. දිනක් බස් රථය ධාවනය කරමින් තිබියදී හදිස්සියේම බස් රථයට මූල්‍ය සමාගමේ පිරිස ගොඩවැදී ඇත. සිද්ධිය දැන සිටි රියදුරා එක්වරම බස් රථය නවතා ජියර් පොල්ල ගලවාගෙන පාරට පැන දිවගොස් ඇත. බස් එකට හුරු පැන්නා බේරගනියෝ යනුවෙන් කෑගසමින් පාර දිගේ දුව යන රියදුරා දුටු ගම්වාසීන් බස් රථය රැගෙන යාමට පැමිණි පිරිසට ගුටි බැට ප්‍රහාර එල්ල කර ඇත. අවසානයේ ඔවුන් පණ බේරාගෙන දුවන්නට පටන්ගෙන ඇත. බස් රථය ඔවුන්ගෙන් මුදාගත් පසු රියදුරා පැමිණ ගම්වාසීන්ට ස්තුති පළ කර තිබුණී.